Good morning everyone and welcome to Madhu Talks. පහුගිය අවුරුදු පුරාම වැඩි හරියක් ඇතුළෙම ඉඳලා අධික සීතල වින්ටර් මාස කීපයක්ම ගෙවනටත් පස්සේ මට ටිකක් නිදහසේ එළිය ඇවිදින්න මගේ ළඟම අයත් සමග එකතු වෙන්න පුදුම ආසාවක් තිබ්බේ. මම දන්නවා මේ COVID-19 වෛරස් තත්ත්වයත් එක්ක ගොඩක් අය විශේෂයෙන්ම පිටරටවල ජීවත් වෙන ලංකාවේ අය ගොඩක් මානසික පීඩනයකින් ඉන්නේ තමන්ගේ ළඟම අයගේ නැත්වලා. අද වීඩියෝ එකේ මම ඔයගලන්ට කියන්නම් මේ වෛරස් සත්ව අතරතුර කිසිම විශේෂ වරප්‍රසාදයක් නැතිව රිස්ක් එකක් අරගෙන අත්‍යවශ්‍යම කාරණයකට මම කොහොමද ට්‍රැවල් කරේ කියලා. ඉතින් පටන් ගන්න කලින් තාමත් subscribe කරලා නැත්නම් please subscribe කරන්න මගේ channel එකට bell icon එකත් click කරන්න notifications වලට ඒ වගේම මගේ Instagram and Facebook links උත් පල්ලෙහා description box එකේ ඇති. ඉතින් ඒ හරහාත් මදු talks channel එකත් එක්ක එකතු වෙන්න. ලෝකයේ හැම දෙනාම වගේ අනුමාන කරන විදිහට මේ කොවිඩ් වෛරස් තත්ත්වය තව මාස ගාණක් නැත්නම් අවුරුද්දකවත් තියෙන්න පුළුවන්. නමුත් අපේ සාමාන්‍ය ජීවිතයත් පුළුවන් විදිහට මේ අතර ඉදිරියට ගෙනා යුතුයි. යුරෝපේ නම් හැමතැනම පහුගිය ටිකේ ලොක්ඩවුන් කරලා තිබුණේ. ඕගලන්ට මේ වීඩියෝ එකේ පෙනෙයි ට්‍රේන්ස් වල සෙනග ඉතාම අඩුයි. එහෙන් මෙහෙන් තැන් තැන් වල කීප දෙනෙක් විතරයි. අද සතියේ දවසක්. ඒත් පාරවල් පාළුයි. ඇත්තටම ලෝකේ දියුණුවයි කියලා පිළිගන්න රටවල මම දැක්ක එක දෙයක් තමයි මේ වෛරස් තත්ත්වෙදී පළමුවෙන්ම කරේ තම තමන්ගේ රටවැසියන් වෙයි. කියන්නේ ලෝකේ වෙනත් වෙනත් රටවලට රාජකාරී හෝ නිවාඩු සඳහා ගියා අයව තමන්ගේ රටට ගෙන්ව ගත්ත එක. එහෙම නැත්නම් ගෙන්න ගන්න පහසුකම් සැලසපු එක. දැන් මේ ලොක්ඩවුන් අතරේ වුණත් අත්‍යවශ්‍යම රාජකාරී හෝ පෞද්ගලික කාරණා මත රටකින් රටකට යන පහසුකම් සැලසලයි තියෙන්නේ. මේ බලන්න බස් එකක් දෙකක් කරනකොට පාරේ කිසිම වාහනයක් නැහැ. එකම පවුලේ අය තැන් තැන්වල නම් ඉන්නේ. ඒ අයට එකතු වෙන්න මේ නීතිවල ඉඩකඩ සලසලා තියෙන්නේ. ඒ වගේම තමයි වැඩගත් බිස්නස් කටයුත්තක් නම් ඒත් ඒ නීත්‍යානුකූල ලියවිලි සහිතව ගමන් කරන්න ඉඩ පහසුකම් සලසලා තියෙන්නේ. ඉතින් මම ට්‍රැවල් කරන්නේ අන්න එහෙමයි. මේ තියෙන්නේ යුරෝප් වල බිසීම ස්ටේෂන් එකක්. සාමාන්‍යයෙන් මෙහි සෙනග පිරිලා බලන්න කවුරුත් නැහැ. ට්‍රේන්සුත් අඩුයි සෙනගනම් ඇත්තෙම නෑ. ප්ලට්ෆෝම්ස් වල කීප දෙනෙක් පේනවා ඇති ඔයගලන්ට. අපිට නම් මේක හරිම අසාමාන්‍ය දර්ශනයක්. එකම දේ ගුවන් ගමනට කලිනුත් ඒ යන රටේ ලෑන්ඩ් කරාට පස්සෙත් PCR පරීක්ෂණයක් කරන්න ඕන. සමහර රටවල අයව මේ සඳහා එක්සෙම්ප්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ නීතිය නිදහස් කරලා තියෙනවා. ඒ රටවල් අතර තියෙන ගිවිසුම් අනුව. වැඩි හරියක්ම වෙන්නේ ප්ලේන් එකට නගින්න කලින් PCR පරීක්ෂණයක් ගන්න ඕන පැය 48ක් ඇතුළත. ඒකේ නෙගටිව් කියලා තියෙනවා නම් විතරයි ට්‍රැවල් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේන් එක ලෑන්ඩ් කරාට පස්සේ එයාපෝට් එකේදීම තවත් PCR පරීක්ෂණයක් කරන්න ඕන. ඒකේ රිසල්ට්ස් පැය 24ක් ඇතුළත එනවා. ඊට අමතරව ඒ තමන් යන රටෙන් අප්‍රූවල් ගන්න ඕනේ යන්න කලින්. ඒ අප්‍රූවල් දෙන්න කලින් ගොඩක් විස්තර අහනවා. ඒ ෆෝම් එකක් තියෙනවා පුරවන්න. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා. හැබැයි ඉතාමත් කාර්යක්ෂමව මේ හැම දෙයක්ම සිද්ධ වෙන බව කියන්න ඕනේ. ඒ කියන්නේ අප්ලයි කරාට පස්සේ පැය 24ක් වගේ ඇතුළත ඉක්මනින්ම ඒ අප්‍රූවල් එකල ලබා දෙනවා. නිරෝධායනත් සිද්ධ වෙන්නේ මේ රටවල් වල නිවස තුලදීමයි. දැන් අපි එයාපෝට් එකට ඇවිල්ලා එමිරේට්ස් ගුවන් යානයක් ඇතුළේ ඉන්නේ. පැසෙන්ජර්ස්ලා ගොඩක් අඩුයි. ඕගලන්ට පෙනේ හැමතැනම එම්ටි සීට්ස් තියෙනවා. දැන් මේ ෆ්ලයිට් එක යුරෝප් ඉඳලා පිටත් වෙන්නේ ඩුබායි වලට. මම කලින් කියපු ට්‍රැවල් ප්‍රොසීජර්ස් දවසින් දවස රටකින් රටකට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා ට්‍රැවල් කරන්න ප්ලෑන් කරන්න කලින් අප්ඩේටඩ් රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් එහෙම නැත්නම් නීති රීති චෙක් කරන්න වෙනවා ඒ රට අනුව. මම ඕගලන්ට මේ වෙනකන් කිව්වේ අපිට ට්‍රැවල් කරන්න අදාළ වෙච්ච කරුණු. එයාපෝට් එකත් වෙන්ද තරම් බිසි නැහැ. හරිම ක්වයට්. බලන්න මේ ඔයගලන්ට දැන් පේනවා ඇති එම්ටි සීට්ස්. මේ ෆ්ලයිට් එකේදී අපිට පාවිච්චි කරන්න මෙන්න මේ වගේ ට්‍රැවල් හයිජීන් බොක්ස් එකක් ලැබුණා. මේක තියෙනවා මම ඔයගලන්ට පෙන්වන්න. හොඳට සීල් කරපු ට්‍රැවල් හයිජීන් කිට් එකක්. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන වෙලාව වෙනකනුත් විශේෂයෙන්ම මැද පෙරදිගේ ඉන්න රැකියාවන් සඳහා තමන්ගේ පවුල්වලින් ඈත් වෙලා ඉන්නුන අයට තාමත් ලංකාවට යන්න බැරි නම් ඇත්තටම මම හිතනවා මම ප්‍රාර්ථනා කරනවා මං එක්ස්පීරියන්ස් කරා වගේ ෆ්ලයිට් බෝඩ් වෙන කලින් PCR එකක් කරලා නෙගටිව් රිසල්ට්ස් තියෙන අයට ලංකාවට එන්න දීලා ලංකාවට ආවට පස්සෙත් එයාපෝට් එකේ PCR එකක් කරලා
පැවිසිහතරක් ඇතුළත ඒ රිසල්ස් අරගෙන නෙගටිව් අයට ගෙදර යන දීලා ඒත් ඕනම් නිවාස නිරෝධායනය දවස් 10ක් කරලා අපේ මේ පිටරට තනිව රැකියාවලුත් සමහර විට නැතුව ගෙදර යන බලනින් අයට යන්න සලස්වන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. එතකොට සෞඛ්‍යපත්තනුත් පුළුවන් තරම් ආරක්ෂිතයි. ඒ වගේම හොටෙල්ස් වලටත් ගොඩක් වියදම් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ දැන් දැක්කේ මේ හයිජීන් කිට් එකේ ලැබිලා තිබුණ ග්ලව්ස්, මාස්ක්, එතකොට හෑන්ඩ් සැනිටයිසර් සැෂෙස්, ඒ වගේ ට්‍රැවල් කරද්දී අත්‍යවශ්‍ය වෙන දේවල්. ඉතින් කොහොම හරි අපි ඩුබයි ලෑන්ඩ් කරා. ලෑන්ඩ් කරාට පස්සේ එයාපෝට් එකේදීම PCR පරීක්ෂණයක් කරා, කිසිම මුදල් අය කර ගැනීමකින් තොරව. ඒ වගේ මේකේ රිසල්ට්ස් අපේ ජංගම දුරකථනවලට මෙසේජ් කරා පහුවෙදා උදේ වෙන්නත් කලින්, ඒ කියන්නේ පැය 24ක් ඇතුළත. දැන් මේ ඩුබායි එයාපෝට් එකේ ඉඳලා යන ගමන් ඇත්තටම ගොඩක් පෞද්ගලික සහ රාජකාරී වැඩ තිබුණා. පහුගිය අවුරුද්දේ ට්‍රැවල් කරන්න බැරි වුණ නිසා මග හැරුණ. ඉතින් ඇත්තටම දැන් තමයි හිතට සහනයක් ලැබුණේ ට්‍රැවල් කරන්න ඉඩ ලැබුණ නිසා. එනිසාම මට හොඳට තේරෙනවා ලංකාවට යන්න බැරුව පිටරට හිරවෙලා ඉන්න අයට දැන මානසික පීඩනය. ඉතින් මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා අර වගේ මම කිව්වා වගේ PCR පරීක්ෂණ දෙකක් යන්න කලින් ලෑන්ඩ් කරාට පස්සේ ඒ වගේ කරලා පැය 24ක් ඇතුළත රිසල්ට්ස් ගන්න පුළුවන් නම් මං හිතනවා හොටෙල්ස් වලට ගෙවන මුදලත් ඉතුරු කරගෙන ලංකාවට ආරක්ෂිත ලෙස හිරවෙලා ඉන්න සේවකයන් ගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක මගේ අදහසක් විතරයි මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට. මේ පහුවෙදා උදේ ඩුබයි සිටි එකෙන් ටිකක් දුර ඊයේ මුළු දවසම ට්‍රැවල් කරපු නිසා ට්‍රේන් වලයි ප්ලේන් වලයි ගොඩක් මහන්සි පිට තමයි නිදාගත්තේ. කුරුල්ල කෑ ගහන සද්දෙත් හොඳට ඇහෙනවා. ට්‍රැවල් කරාට හරිම පරිස්සම් වෙන්න ඕනේ අපි හැමෝම හැම තැනදීම. මොකද මේ වෙනකොටත් ලෝකයේ ජනගහනයෙන් මිලියන 2කට වඩා වැඩි පිරිසක් මේ වෛරසයට ගොදුරු වෙලා නැති වෙලා තියෙන නිසා. ඒක සුළු දෙයක් නෙමෙයිනේ. අද උදේ බල්කනිකට වෙලා ගොඩක් කල්පනා කරා මේ පහුගිය අවුරුද්ද ගැන. සීතල ප්‍රදේශයක ඉඳලා ඇවිල්ලා දැන් මෙහි මේ තියෙන අවුව නිසා එළියට යන තවත් ආසයි. ඉතින් තව චුට්ටකින් යමු අපි එළියට. මෙහි මේ තැන්වල හැම තැනම දැන්වීම් ගහලා තියෙනවා. 100%ක්ම මේ වෛරස් තත්ත්වය නිසා දාලා තියෙන නීති රීති පිළිපදින්න. හැම තැනම සැනිටයිසර්ස් තියෙනවා. මේ තැන්වලත් ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස්. ඒත් ෆැමිලිස් වලට වෙන වෙනම අනිත් අයගෙන් ඈත්වල මේ තැන්වල ගැවසෙන පුළුවන් විදිහට තමයි ඒගොලු ඔගනයිස් කරලා තියන්නේ. දැන් අපි ටිකක් ඇවිදින්න ආව පල්ලෙහට. මෙහි පෙටින් ජූ එකක් තියෙනවා. අපි දැන් ඒක පහු කරගෙනයි යන්නේ. එතන සත්තු ගොඩක් ඉන්නවා. අපි හැම තැනටම යන එකක් නෑ. අද මුව ගොඩක් ඉන්නවා. මං හිතන්නේ එතනට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ස්ට්‍රික්ට් කෝවිඩ් රූල්ස් යටතේ සාමාන්‍ය විදිහට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් මෙතන. මේ ඉන්නේ මම අර කලින් කියපු මුවෝ. හරිම කාමින් මෙතන. මේ දවස්වල සෙනගත් අඩුවනේ. මේගොලො මෙතන ටිකක් නිදහස්සේ ඉන්නේ. අනි පැත්තෙත් තව සත්තු ඉන්න. වෙන දවසක ඒක ළඟත් පෙන්නන්න. දැන් මේගොලන්ට මේ කන්න දෙන වෙලාවනේ. මේ ළඟට එනවා. ඉස් ටිකක් අමාරින් තමයි අත ගියාවේ.
දැන් අපි මේ මෙහෙ ඩෑම් එකක් තියෙන තැනකින් යන්නේ ලස්සන පාරක් කඳු අතරින් යන මේවා හැබැයි ගල් කඳු ඉතින් රත් වෙලා ටිකක් රස්නේ අර ඇතින් පල්ලෙහා පේන තැන ෆුඩ් ට්‍රක්ස් තියෙනවා ඉතින් අපි ඒවත් ට්‍රයි කරන්න බලාගෙන තමයි මේ පැත්තෙන් යන්නේ මේ හැම තැනකදීම අපි දැක දෙයක් තමයි ලොක්ඩවුන් කරලා නැති වුණත් හැම දෙනාම සෙල්ෆ් ඩිසිප්ලින් තියාගෙන තමයි හැසිරුනේ ඩිස්ටන්ස් තියාගෙන එකිනෙකා අතර මාස්ක් සැඳලා එළිය ඇවිද්දත් මම දැක්ක දෙයක් තමයි හැමෝම මාස්ක් සැඳලා තිබුණා ඒක ගොඩක් වැදගත් රෙස්ටුරන්ට් එකකට ගියත් ටේබල්ස් තිබුණේ ගොඩාක් ඈතින් මේ තියෙන්නේ අර ෆුඩ් ට්‍රක්ස් තියෙන ඒරියා එක රිලැක්ස් කරන්න හදපු හත්ස් තියෙනවා අර තියෙන්නේ ෆුඩ් ට්‍රක්ස් මම කියපු ඒ වගේම බෙන්චස් තියෙනවා ඇතින් ඇතින් තියලා අපි තන කෑම ට්‍රයි කරා නමුත් හරි නැහැ රස නම් නැහැ නමුත් එතනින් ගත අයිස්ඩ් කොෆි නම් හොඳයි රස්නියත් එක්ක ඊට පස්සේ අපි මේ යන්නේ ලස්සන ගාර්ඩන් එකක් බලන්න. ඒ අනාතර මග ගත වීඩියෝස් තමයි මේ ඔගල දකින්නේ. අද ටෙම්පරේචර් එක සෙන්ටිග්‍රේඩ් අංශක 18ක් 20ක් වගේ. ඉතින් හරිම සනීපයි. ටිකක් ඩුබායි සිටි පැත්තට අපිට එන්න වුණා. මේ තියෙන ඩුබායි මිරකල් ගාර්ඩන්. මේක ලෝකයේ තියෙන විශාලතම ස්වභාවික මල් වලින් පිරුණු ගාර්ඩන් එක කියලාත් කියනවා. ටිකට් සැරගෙන යමු අපි ඇතුළට හිතා ගන්නත් බෑ හරිම ලස්සනයි දැනටමත් මෙතන තමයි ටිකට් කවුන්ට් එක තියෙන්නේ හරිම ලස්සනයි මේ ඔක්කම නැචරල් ෆ්ලවර්ස් ඇත්තම දැන් ඕගලන්ටම බලාගන්න පුළුවන් මෙතන ලස්සන හරිම ලස්සන අපි මේ පැත්තට යන් සුවනියර් ෂොප්ස් බෙන්චස් වල මාක් කරලා තියෙන ඉඳගන්න එපා කියලා මං හිතන්නේ වෛරස් තත්ත්වෙ නිසා වෙන්න ඇති. ඕ මයි ගොඩ්. මෙතන බලන්න මේ තනිකරම මල් ගොඩක්. හරිම ලස්සනයි. එක එක ස්ට්‍රක්චර්ස් හදලා ඒවා මල් වලින් වැහිලා. අර එමිරේට්ස් ප්ලේන් එකත් එහෙමයි. ඇත්තට හරිම ලස්සනයි මල් ගොඩාක් හැමෝම හැමදැනම ෆොටෝස් ගන්නවා හරිම ලස්සනයි ඩිස්නි කැරක්ටර්ස් තියෙන මල් වලින් වැහිලා ගස් වලින් හදපු ඒවා හරි වෙනස් ගොඩාක් කාලකින් එළිය ඇවිදින ලැබෙන නිසා මට නම් හරිම සතුටුයි අතරම
මංහිතනා මේක බලන ඔගොල්ලොත් මං වගේම එන්ජොයි කරන්න ඇති මේ වීඩියෝ එක කියලා. කැමති වුණානම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක බලලා සතුටු වෙන්න පුළුවන් අනිත් අයටත් මේක පෙන්වන්න, ෂෙයා කරන්න. ඉතින් මේ වෛරස් සතු ඉක්මනින්ම හොඳ අතට හැරිලා හැමෝටම තම තමන්ගේ වැඩ කටයුතු පුළුවන් තරම් දුරට ආරක්ෂිතව කරගෙන යන්න පුළුවන් වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. මට තව වැඩ ගොඩක් තියෙනවා මෙහෙ ඉන්න අතරේ කරගන්න. ඉතින් මේ වීඩියෝ එක පල්ලෙහා කමෙන්ට් කරන්න ඔයගොල්ලෝ මොනවද මේ ගැන හිතුවේ කියලා. ආයෙත් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. And have a lovely week, and I'll see you soon. Bye!